රකින්නට ඉතාම දුෂ්කර උතුම් බඹසර සීලය ගැන ඔබ එතෙක් මෙතෙක් අහන සුවිශේෂීම කතාව තමයි අද මම මේ කියන්න හදන්නේ. එහෙනම් අපි මේ ගැන කතා කරමු. අද ලෝකේ ඉතාම සුළු පිරිසකට විතරක් උරුම වූ ඒ උතුම් බඹසර සීලය රකින්න අය කවුද? නිය සිලට ගත් පස් පිළක් තරම් පිරිසක් රකින්න මේ බඹසර සීලය රකින්න අය කවුද? ලෝකයේ අතිශයින්ම දුර්ලභ වූ කාරණා 10 තුල ඇති ඒ උතුම් බඹසර රකින්න අය කවුද? මේ ගැන සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රය තුල. ඒ වගේම බඹසර ගැන කතා කරන අය කවුද? ඒ උතුම් බඹසරට කැමති වෙන අය කවුද? ඒ උතුම් බඹසර සමාදන් වෙන අය කවුද? ඒ උතුම් බඹසර ඒ ආකාරයෙන්ම රකින්න අය කවුද? ඒ තමයි තුන් ලෝකයේටම අග්‍ර අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය. ඒ උතුම් බඹසර මනාකොට රකින්නේ ඒකාන්තයෙන්ම අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසාමයි. අපිත් අපගේ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේව මනාකොට රකින්න ලද බඹසර සීලයෙන් පුදන්නේ කවදද? පොඩ්ඩක් කල්පනා කරන්න. අද සමාජයේ තරුණයන් බඹසර නසා ගන්න. සමහර තරුණ තරුණියන් බඹසර ගැන අහලවත් නැහැ. ඒක ඇත්තටම ඉතාම දුක්ඛිත තත්ත්වයක්. මෙම උතුම් බඹසරේ මහා ආනිශංස ගොඩාක් තියෙනවා. ඒ බව බොහෝ දෙනා දන්නේ නැහැ. ස්වාමින් වහන්සේලාගේ ආශ්‍රයයක් නොලබෙන්න අපිටත් සමහරක් විට බඹසරක් ගැන අහන්නටවත් වෙන්නේ නැහැ. මේ උතුම් බඹසරේ ආනිශංස පිළිබඳව බුද්ධක නිකාය අට කතාවේ දසසික්කාවල සඳහන් වන ආකාරය ගැන දන්නා ඉන්නවද? ඒවා සොයනා ඉන්නවද? ඒවා සොයනා අය කවුද? වර්තමාන සමාජය තුළ කාමයේම පසුපස දුවන මිනිසුන් කොයි තරම්නම් අවාසනාවන්තද? වර්තමාන සමාජයේ ජංගම දුරකථන, සමාජ ජාල මාධ්‍ය, සම්බාහන මධ්‍යස්ථාන, පරිගණක ක්‍රීඩා එන මේ වගේ නීච දේවල් මගින් සංස්කෘතියත් සීලයත් විනාශ වෙමින් පවතින බව ඔබ දන්නවද? කය පිනවීමට විවිධාකාරයේ ක්‍රම මේ ලෝකේ තියෙනවා. ඒක මේ මහා ජාතියේ අවාසනාවක්. මේ උතුම් බඹසර ගැන කලණ මිතුරන් නොයෙක් අයුරින් වර්ණනා කළත්, කාමයට නොයෙක් අයුරින් ගර්හා කරත්, මෙසේ වර්තමාන සත්වයා කාමයේ කරාම දුව යන්නේ අසුභයක් ගැන නොදන්න නිසා. අසුභදය සුභ විදියට වැළඳ ගන්න නිසා. ඒකනම් මහා අවාසනාවක්මයි. දෙතිස් කුණුපය ගැන අප තථාගතයන් වහන්සේ නිවැරදිව පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම නොනැති අය විසින් මෙහෙම කියනවා. "ඒයි මෝඩ ගෑණි, උඹ හදන්නේ ආසයේ සිතුවම් මදින්නද? ඒයි ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහල දාපු ඇඟක් ඇති තැනැත්තිය, අසූචි පුරවාගෙන දුගද හමන තැනැත්තිය, ඒ විදියට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිට නිඳා වේවා. ඒයි අසූචි පුරවාගත් මල්ලක් වැනි තැනැත්තිය, හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, දිගේ සිරුරේ හැමතිස්සෙම අසූචි වැගිරෙන තැන් නවයක් තියෙනවා. දිගේ සිරුරේ නව තැනකින් අසූචි වැගිරෙනවා. මේ සිරුර ඉතාමත්ම දුගදයි. දිගේ සිරුර නිවන් මඟට ඇති ලොකුම බාධාවයි. පිරිසුදු ජීවිතයක් කැමති කෙනා ඒ අසූචි වල දුරින්ම දුරු කළ යුතුමයි. ඉතින් මේ අසූචි ශරීරය ගැන මා දන්නා දේ තව කෙනෙකු දන්නවා නම් ඒ කෙනා මේ ඉස්ත්‍රියව දුරින්ම දුරු කරන්නේ වැස්ස කාලයට උතුරන අසූචි වලක් දුරින්ම දුරු කරනවා වගේ කියලා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කුණු ශරීරය අපවිත්‍රයි, ගඳ ගහනවා, බියජනකයි, කුණු ගොඩා නිතරම අසූචි වැක්කිරෙනවා, අසූචි පුරෝප භාජනයක් වගේ. ඉතින් මං කොහොමද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නේ? මස්ලේ තැවරුණු මේ කය මට අතිශයින්ම පිළිකුල්. මම මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නේ පණුවන්ට වාසභූමිය, ගිජුලිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාටනම් පාවා දෙන්නද? ඇට නහරින් බැඳිලා තියෙන්නේ, කෙල කඳුළු මලමුත්‍රා පිරීලා තියෙන්නේ. ඒ වුණාට මෝඩ ජනතාව මේ ශරීරයට හරිම ආසයි. මේ ශරීරය ආස්වාදය ජනක දෙයක් බවයි ඔවුන් සිතන්නේ කියලා සුමේධා මහරහත් තෙරණිය වරක් පවසා තිබෙනවා. හොඳ හැටියට ඇටනහර ගලපා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙම මේ ශරීරය ගැනමයි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්, ස්ථීර පැවැත්මක් නැති තමාගේ වසඟේ පවත්වන්න බැරි දෙයක්. මුතුමැණික් ආභරණ වලින් සරසලා තිබුණා මේ ශරීරයේ සත්‍ය තත්වයමයි බලන්න ඕනි. හැමකින් ඔතා තිබෙන මේ ඇටගොඩ ලස්සනට පේන්නේ ඇඳුම නිසා. දෙපාවල පාට ගාලා තිබුණා, සුවඳ විට හපලා තිබුණා, මුඛය සුවඳ කළා, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. කොණ්ඩ මෝස්තර දමලා ඇස්පාට කරලා තිබුණා, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ.
නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ. මේ කුණු ශරීරය කොයිතරම් ලස්සනට සරසල අලංකාර කරලා අලුත් භාජනයක් වගේ තිබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් පලක් නෑ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ වරක් දේශනා කරලා තියෙනවා. ඉතින් මෙවැනි උතුම් වදන් අද සමාජයේ ඉන්න පුද්ගලයා කොහොමනම් අහගෙන ඉන්නද නේද? නුවණැති අය විසින් මේ කය ගැන නොයෙකුත් අයුරින් ගර්හා කරත් අසුබේ වඩන්නෝ නිවැරදිව බඹසර රකිනවා. වර්තමාන සත්වයා ශරීර පිටුපස දුවන්නේ අසුබේ ගැන නොදන්නා නිසාමයි. මේ කය පැය කීපයකට වරක් පිරිසුදු නොකරනවා නම් ගඳ නොගසන්නේද? හිතලා බලන්න උදේ නිින්දෙන් අවදි වූ පසු කටේ ඇති දුගඳ ස්වභාවය ගැන. ඒ වගේම ඔබ වැසිකිලි කැසිකිලි සිදු කරන මොහොත ගැන සිහි කරන්න. හිස් මුදුනේ සිට යටිපතුල් දක්වාම දහඩිය ගලනවා. නායෙන් හොටු ගලනවා. කන් සිදුරු වලින් කන්කුණු තැවරිලා ඇස් වලින් කබ කඳුළු ගලනවා. සිහි කරන්න ඉස්ත්‍රියගේ ඇති දුගඳ බව. මාසයක් පාසා පිටවන අසූචිය පිළිබඳව සිහි කරන්න. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ විජේ සූත්‍රයේ මේ ආකාරයෙන් දේශනා කර තිබෙන්නේ ඇයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? හිස් මොළ පිරුණු කබලකි හිස ඇති සිදුරු සොඳුරුව පෙනේ නැන නැති පිරිසට අඳුරු. දුගදින් පිරි අසෝචි පිරි මේ කය නිතොර වැගිරේ තැනින් තැන අසෝචිම වී නොතොර. බලන්න මේ කය කොයි තරන්න මුලාවක්ද කියලා. ශරීරයේ දුටු විට සත්වයා රාගෙන් වගේම මෝහෙන්ද බැඳෙනවා. ටිකක් හිතලා බලන්න. ලස්සන ඉස්ත්‍රියක් දැක්කාම සිත රාගෙන් බැඳෙනවා. නමුත් එම ඉස්ත්‍රිය මලමුත්‍රා කරන විට, මාසයක් පාසා අසෝචි ගලන විට, කබ කඳුළු ගලන විට හිතන්න එම ඉස්ත්‍රියම මහමග අනුතරකට ලක් වෙලා මොළය බඩවල් වකුගඩු එළියට පැන්නොත්. සිහි කරලා බලන්න එහි තියෙන අසුබ ස්වභාවය ගැන. ඉතින් එවැනි ශරීරයක් කෙරෙහි රාගය මතුවෙලා බඹසර කිලුටු කරගන්නා ආකාරය කොහොමද? ඒ වගේම මේ කය හටගන්නා රෝගයන් ගැන දන්නවද? පිළිකා රෝගෙන් විදින දුක ගැන අහලා නැද්ද? තුවාල සෑදුණු තැන්වල හටගන්නා සැරව, කුණුලේ හටගන්නා පණුවම් පිළිබඳව ඔගොල්ලෝ දන්නේ නැද්ද? ඉතින් එවැනි ශරීරයක් ගැන කුමකටනම් ආස කරන්නද? අසුබය පිළිබඳව කතා කරද්දී ආහාරයේ පිළිකුල් බව පිළිබඳවත් විමසනවා නම් තවත් වටිනවා. ඒ මොකද කියනවා නම් අප රස කර කර ගන්නා ආහාර කෙල සමග මිශ්‍ර වී බලු වමනය වගේ කටේ තිබීමෙන් පසු ආමාශගත වී වමනය බවට පත් වී අවසානයේ බඩවල් හරහා දුගඳ හමමින් අසුචි වෙලා පිටවී යනවා. ආහාරය ගැනීමට පෙර තිබූ ප්‍රිය පෙනුමට, රසයට, වර්ණයට, හැඩයට මොකක් දුනි? මේක නේද ශරීරයේ තියෙන අසුභ ස්වභාවය? මේ ශරීරයේ ඇති අසුචි කොටස් 32ම පාහේ යැපෙන්නේ මේ ආහාරයෙන් නේද? ඒ නිසා අසුභය සමගින් ආහාරයේ පිළිකුල පිළිබඳවත් විමසනවා නම් තවත් ගොඩක් වටිනවා. අපිත් කලණ මිතුරන්ගේ ඇසුරේ හික්මෙමින් මේ කය ගැන ඇත්ත දකින්නේ කවදද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් බඹසර සීලයක් රකින්නේ කවදද? මේ කුණු ශරීරය ගැන සිහි කරලා රාගාදී කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ කවදද? ටිකක් හිතන්න. උතුම් බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන්, රුවන්වැලි මහාසෑයේ අනුභවයෙන්, ජයශ්‍රී මහා බෝහාමුදුරන්ගේ අනුභවයෙන්, දළදා වහන්සේගේ අනුභවයෙන්, මහා ගුණ ඇති මහා කාශ්‍යප මුනිදුන්ගේ අනුභවයෙන්, වරදින් මිදුන ශාසනේ බබලෝපු අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන්, දෙවියන්ගේ අනුභවයෙන්, බ්‍රහ්මයන්ගේ අනුභවයෙන් අපට අසුබදේ අසුබ වශයෙන් දැක නිවැරදිව පිරිසුදුව බඹසර සීලයක් මගින් අපගේ ශාසුන් වහන්සේ පිදීමට වාසනාව උදා වේවා කියලා අවසානයේට අපි හැමෝම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්මදානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.